ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මීළඟට තියෙන ප්‍රධානම අභියෝගය තමයි ලෝක ශූර එංගලන්ත කණ්ඩායමක තියෙන එක්දින තරගාවලියක් T20 තරගාවලියක් මේ තරගාවලිය තියෙන එංගලන්තේ නිසා අපිට දිනන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙනවා එංගලන්තේ අවසන් වතාවට මුණ ගැහුණු අවස්ථා දෙකේම ජයග්‍රහීව අවසන් කරලා තියෙන්නේ හැබැයි මේ අවස්ථා දෙකේම අපි ජයග්‍රහණය කළත් අපිට පහර දුන්නු ප්‍රතිකරුවෙක් හිටියා ඒ තමයි බෙන් ස්ටොක් ස්ටොක් එංගලන්ත කණ්ඩායම අවසන් වතාවට ලංකාවේදී පරාජයට පත් වෙද්දී වේගවත් අර්ධ ශතකයක් ලබා ගන්න සමත් වුණා ඒ වගේම ලෝක කුස්ලන් තරගාවලිය ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තේ පරාජය වෙද්දී ස්ටොක් ක්‍රීඩා කළ සටන්කාමි ඉනිම කාටත් මතක ඇති ඒ ඉනිම මතක නැතත් ලෝක කුස්ලන් අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන යන්න ස්ටොක් සෙල්ලම් කළ ඉනිම කාටවත් අමතක නැතුව ඇති මේ විදිහට මතක් කළේ ස්ටොක් කියන සාධකය එංගලන්ත කණ්ඩායමට මොන තරම් වැදගත්ද කියන දේ එක්ක එළඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමක තරගාවලියට ස්ටොක් බොහෝ දුරට ක්‍රීඩා නොකරන්න ඉඩ තියෙනවා කියන හොඳ ආරංචියක් අරගෙන එන්න මේ සුපිරි තුන්ගිරියව ක්‍රීඩකයා IPL තරගාවලියේ ආබාධයකට ලක් වීම නිසා මේ දවස්වල ක්‍රිකට් වලින් තරමක් දුරස් වෙලා ඉන්නේ IPL තරගාවලියේ රාජස්ථාන් රොයල් කණ්ඩායම නියෝජනය කළ ස්ටොක් පන්දුවක් රැකගන්න ගිහින් තමයි ආබාධයට ලක් වෙන්නේ මට එංගලන්ත කණ්ඩායමක තරම් කිහිපයක් සෙල්ලම් කරන්න බැරි වෙයි තාමත් ඇඟිල්ලේ ආබාධය සම්පූර්ණයෙන් හොඳ නැහැ මට පන්දු යවන්න පුළුවන් ඒත් ප්‍රතිකරණයේදී සම්පූර්ණ පහසු බවක් දැනෙන්නේ නැහැ මට දවසින් දවස සනීප වෙනවා දැනෙනවා හැබැයි ඉතින් කාලයක් ඇයි මට හිතෙනවා නැවත තරඟකාරී පිටියට එන්න තව ගොඩක් කාලයක් බලාගෙන ඉන්න ඕන වෙන එකක් නැහැ හැබැයි තාමත් ඒ ගැන හිතන්න කල් වැඩි වගේ මට දැනෙන්නේ ආබාධය නිසා ස්ටොක් වගේම ආචර්ටත් මේ වෙද්දී එංගලන්ත කණ්ඩායමේ සෙල්ලම් කරන්න අවස්ථාව අහිමිලා තියෙන්නේ කොහොම වුණත් ස්ටොක් කියන්නේ එංගලන්තයට දක්ෂ ක්‍රීඩකයන්ගෙන් නම් අඩුවක් නැහැ කියලා මම හිතන්නේ නැහැ අපේ කණ්ඩායමට ක්‍රීඩකෙක් ටික කාලයකට නැති වුණාට ලොකු පාඩුවක් වෙනවා කියලා. මොකද අපේ කණ්ඩායමට එන්න බලාගෙන ක්‍රීඩකයන් රාශියක් ඉන්නවා. එයාලට අවස්ථාවක් ලැබෙන්න ඕන වැඩ පෙන්වන්න. මම හිතනවා තරුණ ක්‍රීඩකයෝ තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම වැඩ පෙන්වයි කියලා. ඒ විදිහට තමයි දැන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉන්න දක්ෂතම තුන්ගිරියව් ක්‍රීඩකයා අදහස් දක්වලා තියෙන්නේ. ඔහු කියන දේත් එක්ක ගොඩක් දුරට ශ්‍රී ලංකා තරගාවලිය ක්‍රීඩා කරන්න ඔහුට අවස්ථාව නොලැබෙන්න පුළුවන්. කොහොම වුණත් අපි ප්‍රාර්ථනා කරමු ශ්‍රී ලංකා තරගාවලියෙන් පස්සේ ඔහුට ඉක්මන් සුවය ලැබිලා ජාත්‍යන්තර පිටියට එන්න හැකියාව ලැබෙන්න කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරිතවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතේ ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.